අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අමරිකාව යුද හමුදාපතිවරයාට දොරවසයි අමරිකාවේ ක්‍රියාකලාපය ගැන ශ්‍රී ලංකාවේ විරෝධය ඒ චාප සඳහනේ දැනට සලකුණ හංසයා අවසන් තීරණය මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු යුක්තිය පසිඳලීම ප්‍රමාද වීම යුක්තිය ප්‍රතික්ෂේප වීමක් විය හැකි ජනපති පෙන්වා දෙයි කල්මුණෙන් වෙන් වූ සයින්ද මර්දු කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 1500 ඉක්මවයි යුරෝපයේ ප්‍රථම මරණය ප්‍රංශයෙන් මියගිය දියණිය තාක්ෂණය ඔස්සේ නැවතත් මව හමුවට වත්මන් යුද හමුදාපති ලුතිනෙන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ ඥාතීන්ට අමරිකාවේ සංචාරය කිරීම තහනම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි ලෙස විරෝධය පළ කර තිබෙනවා. අමරිකානු රජය විසින් පළවා ඇති මෙම කොන්දේසියට පාදක කරගෙන ඇති කරුණු සත්‍යයෙන් තොර බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමරිකාවට ඇතුල්වීම තහනම් කර තිබෙනවා. අමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ නිවේදනයක් ලෙස අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අදාළ තීරණය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව එහි වැඩිදුරටත් දැක්වෙන්නේ යුද හමුදාපතිවරයා මානව හිමිකම් කඩකර ඇති බවයි. ඒ අනුව අමරිකාව විසින් නිකුත් කළ අදාළ නිවේදනයට ශ්‍රී ලංකා රජය දැඩි ලෙස සිය විරෝධතාවය දක්වා තිබෙනවා. අමරිකානු රජය විසින් පනවා ඇති මෙම කොන්දේසියට පාදක කරගෙන ඇති කරුණු සත්‍යයෙන් තොර බවත් යුද හමුදාපතිවරයාට එරෙහිව කිසිදු මානව හිමිකම් චෝදනාවක් නොමැති බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානින් ලෙස වත්මන් රාජ්‍ය නායක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කොට ඇත්තේද ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය මත බවයි විදේශ සේවා සම්බන්ධතා අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම යුද හමුදාපති ධුරයට පත්වී මාස 6කට පසුව සංචාරක තහනම පැනවීම සම්බන්ධයෙන් හා විදේශීය රජයක් ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වූ ජනාධිපතිවරයාගේ පරමාධිපත්‍ය පිළිබඳව ප්‍රශ්න කිරීම කලකිරීමට කරුණක් වන බවද එහි සඳහන්. එසේම ඉදිරිපත් වී ඇති චෝදනාවල සත්‍යතාවය තහවුරු කර ගැනීමට කටයුතු කරන ලෙස සහ තහනම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා රජය අමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලීමක් කර සිටිනවා. මේ අතර කොළඹ පැවති උත්සවයකින් අනතුරුව පාටලි චම්බික රණවක මහතාද ශවේන්ද්‍ර සිල්වා මහතාට අමරිකාව එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකිට යුද හමුදාපතිතුමාට ඇමරිකාවට ඇතුල් වීම සඳහා අවසරයක් නැහැයි කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අපේ තදබල විරෝධය පළ කරනවා. ශවේන්ද්‍ර සිල්වා මහත්මයා යුද්ධ කළේ එතුමාගේ පෞද්ගලික ප්‍රශ්නයකටවත් එතුමාගේ පවුලේ ප්‍රශ්නයකට නෙවෙයි. රටේ බියසැක දුරු කරන්න, රටේ ජනතාව වෙනුවෙන්, රටේ ඒකීයභාවය වෙනුවෙන් තමයි ත්‍රස්තවාදයට එරෙහිව එතුමා සටන් කළේ. අපි ශවේන්ද්‍ර සිල්වා මහත්මයා වෙනුවෙන් පෙනීන එතුමාට නිශ්චිත චෝදනා තියෙනවා නම් අහවල් අපරාධය කළා කියලා කරුණාකරලා ඉදිරිපත් කරන්න. පක්ෂපාත ભેදෙන් තොරව අපි ඔහුගෙන් පෙනී දී යුතුයි. මේ අතර අමරිකාව විසින් නිකුත් කර ඇති මෙම සංචාරක තහනම සම්බන්ධයෙන් අද පසුරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ වත්මන් යුද හමුදාපතිවරයාට සංචාරක තහනමක් පැනවීමට අමරිකාව කටයුතු කිරීම පිළිබඳව කනගාටුවට පත්වන බවයි. රට ත්‍රස්තවාදීන් මුදාගත් හමුදා නායකයෙකු වන ශවේන්ද්‍ර සිල්වා මහතා රටට මහත් ගෞරවයක් බවත් ඔහු හා ඔහුගේ පවුලේ සමාජිකයන් වෙනුවෙන් සියලු දෙනා එක්වීම අත්‍යවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. එමෙන්ම වසර 30ක ත්‍රස්තවාදීන් රට මුදාගත් හමුදා විරුවන් සුරකීමට සෑම දෙනා කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකවරයා සිය ට්විටර් පණිවිඩයේ ඔස්සේ පෙන්වා දෙනවා. අමරිකාව ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාට යුද අපරාධ වැනි බරපතල චෝදනා එල්ල කරද්දී වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය මානුෂිකත්වයේ මෙන්ම නායකත්වය ලොවට පෙන් වූ අපූරු පුවතක් අපට මෙලෙස වාර්තා කිරීමට හැකි. යුද්ධයේදී ආබාධිත තත්වයට පත් වූ විරෝධාර හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීමට ඊයේ යුද හමුදාපතිවරයා මිහිඳු සෙත්මැදුරට ගොස් ඔවුන් සමග සුහද ලෙස කාලය ගත කළේ මේ අයුරේ. අත්තිඩිය මිහිඳු සෙත්මැදුරේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමග වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සුහද හමුවක් සඳහා ඊයේ දින එක්ුණා.
ඊයේ දිනට යෙදී තිබූ ආදර වන්තයින්ගේ දිනය හා සමගාමීව විරෝධාර රණවිරුවන්ටද නොඅඩුව එම ආදරය සහ රැකවරණය ලබා දෙමින් ඔවුන්ගේ අභිමානය තවත් වර්ධනය කිරීම උදෙසා මෙලෙස යුද හමුදාපතිවරයා මිහිඳු සෙත් මැදුරට ඊයේ දින පැමිණියා. අපගේ දැය පිරට පහළ වූ මේ රණවිරුවන් හොඳින් රැක බලා ගන්න. වචනේ පරිසමාප්තෙම්ම අමුන්ගේ රාජකාරිය ඉෂ්ට සිද්ධ කරපු හින්දා තමයි අද දිනේ මේ ආකාරයෙන් රණක්ෂපත් වෙලා යුද්ධේ මා වෙලා වසර 10කටත් පස්සේ මේ ආකාරයෙන් නිවාසිකෝ ප්‍රතිකාර ලබන්නේ. ඔබ අභිමානවත් බිරිඳක්. බිරිඳෑවරුන් රටේ ඉන්නවා. නමුත් ඔබ සුවිශේෂී බිරිඳක් වසර 10කට රණක්ෂිතපත් වෙලා නිවාසිකෝ ප්‍රතිකාර ලබද්දී ඔබ තමුන්ගේ සැමියා එතන දරුවොත් ඉන්නවා. තමුන්ගේ තාත්තා බලන්න තාත්තා වෙනුවේ තමුන්ගේ රාජකාරිය මේ බිරිඳෑවරුන් ගෙලට්ට වෙලා ලවෝ පාසල් වල යවලා උගන්වමින් අටදුකරුන් ලබනවා. දෙවන යුතුයෙන් වරේක් වශයෙන් යුද හමුදාවට බැඳිලා යුද හමුදායෙන් රාජකාරිය කරපු නිලධාරි වරේක් තමයි රටේ ජනාධිපති සන්නද්ධ සේනාධි නායකයා. රටේ ආරක්ෂක ලේකම් ඔබත් අපිත් සමග යුද්ධයේ ඔබට තන දුන්න සේනාංගාධිපති වරේක් තමයි රටේ ආරක්ෂක ලේකම්. මොවුන්ට ඔබගේ හද ගැස්ම ඉතාමත් හොඳින් වැටහෙන. ඔබ අද බොහෝ සන්තෝෂයෙන් ඉන්න දවසක් හින්දා සාමාන්‍ය නොකරන දෙයක් මම හිතුවා ඔබ පිනවන්න මට නටන්න බෑ. නමුත් මම එක ගීතයක් කියලා මට පුළුවන් ආකාරයකට ඔබ හවසට ජීගිරිසු කුමාලියේ කෙළ රජ සමයේ මතකද අපි සාඋනා පෙම්මව නදී ලස්සන ඔබේ රූපේ හෙට සින බැඳුනේ නාමේ ශ්‍රී ලංකාවේ රැවුදෙන්නේ ඔබගේ සොඳුරේ අනවශ්‍ය නිලධාරීවාදය සහ අධික රෙගුලාසි ඉවත් කර දේශීය ව්‍යවසායකින්ට සහ විදේශීය ආයෝජකින්ට රටේ නව ව්‍යාපාර ඇති කිරීමේ අවස්ථාව පුළුල් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික නීති සම්මේලනය 2020 අමතමින්. ජාතික නීති සම්මේලනය 2020 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බීගමුවේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය වාර්ෂිකව සංවිධානය කරන සම්මන්ත්‍රණයේ මෙවර තේමාව වුණේ ශ්‍රී ලංකාව මූල්‍ය සහ වාණිජ කේන්ද්‍රය දැක්ම අභියෝග සහ ඉඩ ප්‍රස්තාවයන්යි. මෙහිදී ජාතික නීති සම්මේලනයේ 2020 ප්‍රකාශය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. මෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, අධිකරණ අමාත්‍ය නිවල් සිරිපාලද සිල්වා, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නීතිපති දප්පුලද ලිවේරා යන මහතුරු නැතුළු පිරිසක් එක්ව සිටියා. පුළුල් ශේස්ත්‍ර රැසක් ඔස්සේ වේගයෙන් දියුණුවන තාක්ෂණික ක්‍රමවේද ගෝලීය වාණිජ සහ කර්මාන්ත විශාල පරිවර්තනයක් ඇති කරමින් තිබෙනවා. එම පරිවර්තනයේ සමග ශ්‍රී ලංකාවද ඉදිරියට ගමන් කළ යුතුයයි මා සිතනවා. වේගවත් ආර්ථික සංවර්ධනයක් උදෙසා නව වෙනස්කම් මගින් ලබා දෙන අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට උත්සුක විය යුතුයි. එමෙන්ම වේගවත් තාක්ෂණික විපර්යාස සමග ලොව වඩාත් වැදගත් වෙළඳපොළ වශයෙන් ආසියාව කේන්ද්‍රගත වී තිබෙනවා. ආසියාවේ නැගී සිටීම අප රටේ ආර්ථික සංවර්ධනය ඇති කර ගැනීමටද උපරම වශයෙන් ඉවහල් කරගත යුතුයි. ඒ සඳහා කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් ක්‍රමවේද සකසා ගැනීම අවශ්‍යතාවයක් වනවා. එමෙන්ම එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට තම රජය කැපවනවා. එමෙන්ම තොරතුරු තාක්ෂණංශයේ සමාගම් වලට සැලකිය යුතු බදු සහන මේ වන විටත් ලබා දී තිබෙනවා. ශ්‍රේෂ්ත්‍රයේ ආයෝජනයට සහ වැඩි රැකී අවස්ථා නිර්මාණයටද දේශීය සහ විදේශීය සමාගම් දිරිගැන්වීමටද රජය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එමෙන්ම රට තුළ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී කාර්යක්ෂමතාවය සහ නීතියේ පිහිට පැතීමේදී දැරිය හැකි මිල පිළිබඳව සැලකිල්ලට ගත යුතු කාලයද දැන් එළඹ තිබෙනවා. රටේ සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ ආරවුල් කඩිනමින් පහසුවෙන් සහ දැරිය හැකි මිලකට විසඳා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි. යුක්තිය පසිඳලීම ප්‍රමාද වීම, යුක්තිය ප්‍රතික්ෂේප වීමක්ද වනවා. එය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සඳහා උනන්දුව දක්වන පාර්ශ්වයන් කලකිරීමට පත් කරයි. විධායකය හෝ ව්‍යවස්ථා දායකය හෝ නීතිමය ක්‍රියාවලියට සහ අධිකරණයට මැදිහත් වුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරයි. ඒ හා සමානවම විධායකය සහ ව්‍යවස්ථා දායකයේ ක්‍රියාකාරීත්වයට අධිකරණයේ අනවශ්‍ය ලෙස මැදිහත් නොවීමද වැදගත්.
இதனை மகமதிவரணே சந்தா தர்க்க கிரிம வெறுவேன் குடநகிமட்டு நியமித்து சமூக ஜனபலவேகிய சந்தானே சந்தா ஹன்சா லகுனை உதாகரிமிட்டு எக்கங்கத்தை கிடப்பமி நதிபாவ எக்ஸா ஜாதிக பக்ஷே சபாபதி பார்லிமேத்து மந்திரி கபீர் ஹஷீம் மகதா பவசனவா கெசே வெதாத் மதிவரண குமிசமே சபாபதி மஹிந்த தேசப்பிரிய மகதா சந்தகான் கலே சலுகுனை பிலிபந்தவு யம் வெனசாக சிதுவாண்டே நாம் ஏவ பார்லிமேந்து விசிறுவா தினகத்தா கத்துலத்து அதால தேசபால பக்ஷ விசின் மதிவரண குமிசம் வித்து தனும் திய யுதுபவாய் இதிரி மகமதிவரணே சந்தா தரங்க கிரீம வெனுவின் எக்ஸட் ஜாதிக பெருமுன பிரமுகவு குடநகீமட்ட நியமித்த நவ சந்தானிய சந்தா ஹன்சியா லகுனின் தரங்க கிரீமட்ட ரணில் விக்ரமசிங்க மகதா சஹா சஜித் பிரேமதாச மகதா எக்கங்கதாவிய பல கருதி பினவா ஏ சிறிகொத்த பக்ஷ மூலஸ்தானே பெவதி சாக்காச்சாவின் அணுத்துருவ எலம்பி தீரணையாக மத்தாய் எஹி இதிரி கிரியாமார்க கனீம வெனுவென்வன வங்க கீம பார்லிமேந்து மந்திரி ரஞ்சித் மத்தும பண்டார மகதாட்டு சஹா பார்லிமேந்து மந்திரி ரவி கருணாநாயக்க மகதா வித் பாரதி பசுகியதா விபக்ஷ நாயக்க சஜித் பிரேமதாச மகதா எத்துலு பிரிசக் சமகி ஜனபலவேகிய சந்தானிய பீட்டுவாகனு லபுவது எக்ஸட் ஜாதிக பக்ஷே கிருத்தியாதிகாரி மண்டலே யோஜனாகர திபுனே எக்ஸட் ஜாதிக பக்ஷே சியலு தினாம அலியா லகுனின் தரங்க கலியுது பவாய் கிருத்தியாதிகாரி மண்டலே மெம யோஜனாவட்டு சஜித் பார்ஷவே எக்கங்க தாவிய ஹிமி நொவு அத்தரு ஒன்கே ஸ்தாவரிய வூயே அலியா லகுன சமகி ஜனபலவேகே லகுன பவட்டு பத்வியுது பவாய் மெம கெட்டலுவ நிராகரணே கர கனிம சந்தா அவஸ்தா கீபேக தீம ரணில் விக்ரமசிங்க சஹா சஜித் பிரேமதாச பார்ஷவ அதிர சாக்கச்சா பெவத்துனது எம சாக்கச்சா எக்கங்க தாவேகின் தொரவ அவசன் வுனா கெசே வெதாத் அலியா லகுன சமகி ஜனபலவே கெட்ட லபாகினிமிட்டு நீதிமய கெட்டலுவாக் மத்து ஓஹோத் ஹன்சியா லகுனின் தரங்க பெதியமிட்டு தெபார்ஷவியம எக்கங்க வியத்தி பவட்டாய் எக்ஸட் ஜாதிக பக்ஷ சபாபதி பார்லிமேந்து மந்திரி கபீர் ஹஷி மகதா பிரகாஷகலி அதுவத்த லகுனா தியோஜனா கெருவ எகாத் பியனோ நமத் அப்படிக வினாஸ் கராண்டு புலாங்க அலியா சாலகுனின் இல்லாண்டு புலுவான் தமாய் அப்பே பலவே ஆரம்பண வேண்டிய அப்ப உத்சாக கரான் எம கரான் அலியா சரக்குன பாவிச்சு கரான் அப்பிட யாம் நீதியே பாதாவா තියෙනවා නම් සංධානයට එහෙනම් විකල්පයක් හැටියට අපි හංසයා හදවත හෝ වෙනත් සුදුසු සලකුණක් තෝරා ගන්නවා. ඒ ගැන රංජිත් මතුම බණ්ඩාර ඇමතුමාටයි රවි කරුණානායක ඇමතුමාටයි දුන්නා. ඒ ගැන සොයා බලලා අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීම සඳහා කටයුතු කරන්න කියලා. සඳුදාට නැවත හමු වෙලා ඒක අන්තිම නිගමනයකට එන්න අදහස් කරා. கெசே வெதாத் மே சம்பந்தின் அப்பு மெதிவரண கொமிஷன் சபாவே சபாபதி மஹிந்த தேசப்பிரிய மகதாகின் விமசிய வாக்கலா எதி சபாபதி வரையா சந்தான் கலே பிலிக தேசபாலன பக்ஷேக்க சலுகுன வினஸ்கிரீம பார்லிமேந்துவ விசுருவா தின ஹதாக் எதுலத் சிது கலியுது பவாய் ஈட பிரதம கிசியாம் பக்ஷாக் விசின் சலுகுன வினஸ்கிரீம சந்தா இல்லி மக் சிது கலது ஏப்பிலி பந்தவ சலகா பெலிமட்ட மெதிவரண கொமிசமட்ட ஹக்கியாவாக் நுமெத்தி அத்தர எம பிரஷ்னிய தெனட்ட மெதிவரண கொமிஷன் சபாவு வித்து பென நுனகின பவாய் மெதிவரண கமிஷன் சபாவே சபாபதி வரையா வெடி துரட்டத் சந்தான் கலி கல்முனே மகாநகர சபாவட் அயாத் சாய்ந்த மருது பிராதேசிலேக்கம் கொட்டாசிய நகர சபாவாக லிசனாம் கிரிமிட்டு ராஜ்ய பரிபாலன சுதேஷ கட்டியத்து பலத் சபாவா பலத் மாலின அமாத்தேஷ்ய தீரனே கருத்தி பினவா கால்முனே மகாநகர சபாவட அயாத் சாய்ந்த மருது பிராதேசிலேக்கம் கொட்டாசிய நகர சபாவாக லிசனாம் கிரிமிட்டு ராஜ்ய பரிபாலன சுதேஷ கட்டியத்து பலத் சபாவா பலத் மாலின அமாத்தேஷ்ய தீரனே கருத்தி பினவா நகின்ஹிர பலாத் ஜனதா நியோஜிதீன் ஹா ராஜ்ய நிலதாரின் சமக அரணியகா மந்திரேதி ஈயே பபதி சாக்கச்சாவுக்கதி அக்ரமாத்தே மஹிந்த ராஜபக்ஷ மகதா மே பவ பிரகாஷ கருதி வினவா ஏ அணுவ சைந்த மருது நவநகர சபாவ ஸ்தாபனை கிரியும் 2020 வசரே மார்த்து மச விசிவனதா சிட கிரியாத்மக வன பவாய் அமாத்திய ஜனக பண்டார தென்னகோன் மகதாகே அச்சனின் நிகுத் கரத்தி அதிவிசேஷ கெசட் பத்ரே தெக்வென்னே சைந்த மருது நகர சபாவே பரிபாலன சீமா வந்த எஹி தக்வா எதி அதிர நகினிர சீமாவ வண்ணே இந்தியன் சாகரையாய் மாராந்திக கோவிட் 19 வைரஸே ஆசாதனை வீவின் யூரோப்பிய பலமு மரணே பிரஷின் வார்த்தா வீதிமெனவா மே அத்தர மெம வைரஸே ஆசாதனை வீவின் ஜீவிதக்ஷிட பத்து புத்கலின் சங்கியாவ எக்தஹஸ் பான்சிய இக்மவாதி வின் அத்தர கத்தவு பை 24 துல நவ மரண 150 வார்த்தா வணவா லொவ ரட்டவால் 25ක් පුරා පැතිරියමින් පවතින COVID-19 වෛරසය ආසාදනයේ වී මේගිය සංඛ්‍යාව 1526 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ සිදුව ඇති නව මරණ සංඛ්‍යාව 150ක්. වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් පුද්ගලින් සංඛ්‍යාව 67099ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පවතින තත්ත්වය හමුවේ බීචින් නුවර වෙත පැමිණෙන සියලු දෙනා දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කරන ලෙස එරට බලධාරීන් නියෝග කර තිබෙනවා.
එසේම නියෝග නොතකා ක්‍රියා කරන පුද්ගලයින්ට එරෙහිව දඬුවම් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඔවුන් පියවරගෙන තිබුණා. අදාළ වෛරසය සෞඛ්‍ය සේවකින් 1700කට ආසාදනය වී ඇති අතර ඉන් 6 දිනකෝ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර මෙම වෛරසය වැළඳීම හේතුවෙන් යුරෝපයේ සිදු වූ පළමු මරණය ප්‍රංශයෙන් වාර්තා වෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රංශයේ රෝහල්ගත කර සිටි 80 චීන ජාතික සංචාරක කාන්තාවක්. මේ අතර මෙම වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු තායිලන්තයෙන් වාර්තා වෙනවා. ඒ අනුව එරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. එසේම අප්‍රිකානු මහද්වීපයේ ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා ඊයේ දින ඊජිප්තුවෙන් වාර්තා වූ අතර විදේශිකයෙකු වන එම ආසාදිතයා මේ වන විට වෙන්කොට ප්‍රතිකාර කරන බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. මේ අතර COVID-19 වෛරසයේ අවධානම හේතුවෙන් ඔස්ට්‍රේලියානු රජය පැන වූ සංචාරක සීමාවන් හේතුවෙන් එළඹෙන සතියේ මෙල්බන් නුවරදී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ජිම්නාස්ටික් තරගාවලියෙන් චීන ජිම්නාස්ටික් කණ්ඩායම ඉවත් වී තිබෙනවා. කෙසේ වෙතත් ආසියානු කලාපය ඇතුළු ලොව ප්‍රබල රාජ්‍යයන් රැසක මාරාන්තික COVID-19 වෛරසය ආසාදිතයින් වාර්තාවද මේ වසරේ ජපානයේ ටෝකියෝහි පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වන දිනයන්හි කිසිදු වෙනසක් සිදු නොකරන බවයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ මවක් සිය දරුවා වීඩියෝ තාක්ෂණය ඔස්සේ දැක බලාගත් අයුරු දැක්වෙන සංවේදී පුවතක් විදෙස් මාධ්‍යයේ මෙලෙස වාර්තා කර තිබුණා. පේරාතිනිය ගැටඹේ රාජෝපවනාරාමයට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ පැමිණියා. ඒ එම විහාරස්ථානයේ විහාරාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැක සුවදුක් විමසීමට සහ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. වසර 40ක පමණ කාලයක සිට බදුල්ල නගරයේ පවතින කසල ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දීමේ ව්‍යාපෘතියක් අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ඌව ආණ්ඩුකාර කාර්යාලයක්ව අද දියත් කළා. ඒ අනුව විශේෂ ද්‍රාවණයක් කසලවලට ඉසීම සිදු කළ අතර එම ද්‍රාවණය මගින් මීතෙන් වායුව නිෂ්පාදනය වීම අක්‍රීය වන බවයි වාර්තා වන්නේ. ඩුබයි සිට මෙරටට පැමිණි මාතර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් ගමන්වල තුල සංගම රැගෙන එන ලද 112කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්පිටි තොගයක් රේගු නිලධාරීන් සිය බහරියට ගෙන තිබෙනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන් සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.